Raigam Rajadhaniya. Please subscribe our YouTube channel. Thank you.
Sen mä niinkin. Mä oon vahkoja harhaa vähin jäti. Hadopaan uudat, mineerikumat jääkärmä. Sapattu paalamma mi anummu. Apuuru paalamma. Tuolla sundaristaan jää, kapi tehkeen. Kutturu kohdassa mulla näin. Tau kohdassa sattelaa. Jäämme tarvitsee olemme. Api, evelli inni. Hadopaan uudat, sapattu paalamma kaava. Kohoma manastaan darsane maki pitvassin. Darsane nobit. මම අපේ සුපුරුදු ගමන් සගය තරංග මහත්තයා සම්බන්ධ කරගත්තේ මේ හඳපාංගොඩ කියන ප්‍රදේශයේ තියෙන ඓතිහාසික ජනප්‍රවාදගත අපූර්ව කතන්දර රාශියක් තියෙනවා. ඒ අතුරින් මොකක්ද මේ තියෙන ස්ථානයේ සුපුරුදු? මේ ස්ථානේ විතරක් නෙමෙයි. හඳපාංගොඩ කියන නම හැදින් තැනම පටන් ගමු. හඳපාංගොඩ කියන නමද ජනප්‍රවාද ගණනාවක් තියෙනවා. අපි සුදු පැහැති ගල් විශේෂයක් තිබුණ නිසා නැත්තම් හඳපහන් චන්ද්‍රතිපා චන්ද චන්ද්‍රකාන්ති පාෂාන් චන්ද්‍රකාති පාෂාන් තිබුණ නිසා කියලා කතන්දරයක් තියෙනවා. ඊට අමතරව ජනප්‍රිය ජනප්‍රවාදය තමයි සඳවතී කුමරිය වාසය කරපු ස්ථානයේ තියෙන මාලිගා කන්ද. අපි එතනට යන්න ඕනේ. ඒ වගේම ඊළඟට සඳවතී කුමරිය විය නෑමට පැමිණියා කියනවා. ඒක හරි විදිහට වැවක. අපි එතනත් නරඹන්න ඉස්සරහට යමු. අන්නේ සඳවතී නාපු වැව එහෙම නැත්නම් පොකුණ ඒ ස්ථානේ විල හරි අපි කියමු සඳපත් නැත්නම් සඳව සඳපානා විල කියලා කිව්වයි කියලා කතාවක් තියෙනවා. ඒතර සඳපානා විලෙන් ගොඩ ප්‍රදේශය සඳපාන් ගොඩ වුණා. දැන් සඳපාන් ගොඩයි සඳවතී දේවිය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. රයිගම් රජුගේ දියණිය සඳවතී කුමරියත් එක්ක මේක හරි සම්බන්ධයි. එතුමිය මේ පරिवार මාලිගයේ ඉන්න වගේම හඳපාංගොඩ මේ කිරිකර මාලිගයේ ඉන්න වගේම එතුමිය ගිහිලා තියෙනවා තමන්ගේ මේ මෑණියන් සහ පියාණන් හමු වෙන. රයිගම් බණ්ඩාරජු වංගයි ආලවතී දේවිය. මේ ගිහිලා තියෙන මේ මාවක් ඔය අසලින් තියෙන මේ ළඟින් තියෙන මාර්ගය. දැන් මාවක් ඔයත් එක්කම විකම කරන්නව මාර්ගයක්. ඒ කියන්නේ අපිට දැන් හිතන්න පුළුවන් අඩිපාරක් ඒ කාලේ තියෙන්නේ නැත්ති නැත්තම් කුඩා පාරක්. දෝලාවක් ගෙන යන පුළුවන් දුර පාරක්. නමුත් දැන් තියෙනවා හඳපාංගොඩ පෝරුව දන්න මාර්ගය. මේ හඳපාංගොඩ පෝරුව දන්න මාර්ගයේ හම්මෙන බොහෝ ගම්මානවල නාමයන් හැදිලා තියෙන්නේ මෙන්න මේ තරුණිය. එහෙම නැත්නම් සඳවතීගේ ගමන නිසා. සඳවතී කුමරිය. ඇය බොහොම සුන්දර කුමාරිකාවක්. ඇය වගේම මේ මාවක්කොය කොමලියත් සුන්දරයි. අපි මාවක්කොය දිගේ ගමන් කරමු. හැබැයි මාවක්කොය දිගේ ගමන් කළාට මාවක්කොය දිගේ පවතින කතන්දර පමණක් පාදක කරගන්නේ නැහැ. මේ වටා බැඳිච්ච ඓතිහාසික සිදුවීම්, ජනප්‍රවාදක සිදුවීම්, ඒ වගේම සුවිශේෂීය ඓතිහාසික මෑත කාලීන සමාජීය සියලු තොරතුරු හොයාගෙන අපි ගමන් කරමු. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන දිගටම අපි තවත් ඉදිරියට බොහෝ දේ කතා කරමු. උල්පතකින් පටන් ගන්න මේ ඇලපාර ඇවිල්ලා ඊට පස්සේ යා කෝම්පේ දක්වා පොරකැලේ වටේ ගිහලා කෝම්පේ දක්වා ගිහලා කෝම්ප ප්‍රදේශයේ අපිට ඊට පස්සේ බලනවා සඳවතී වැව ජනප්‍රවාද වෙන සඳවතී වැව හොයාගෙන අපිට එතනට යන්න පුළුවන්. ඊට පස්සේ කිරිකල හන්දියේ තියෙන කිරිකල පාලමෙන් ගොඩ වැදිලා ඊට පස්සේ ලස්සන වෙල්යාය කලේවිල වෙල්යාය හරහා මේ ගලාගෙන එනවා. ඇවිල්ලා අපේ කතානායකාවෙත් ආකෝ කොමලිය තමයි අද නතර ගන්න. හරි අපුතරංග රසකේ යුක්තේ මේ කිරිකල ඇලත් එනේ කවම් කරේ අපි වාගම කව ඉස්සරහට.
අපි දැන් ගමන් කරන්නේ මාවක් කොයි දිගේ මාවක් කොයිද මෙයක් වැටලා මාවක් කොයි කොමලිය තමත් සුන්දර වෙනවා අපි ඉස්සරහ බලමු මේක ලස්සන දැන් බලන්න කොගාන පාලම ගාවදී අපි දැකපු කුඩා දුන පහර මෙන්න මේ ස්ථානේ නැත්නම් ගැටකොස්සාව කියන ස්ථානයෙන් තමයි අපේ මාවක් කොයි කොමලිය ටික දුන්නේ මේ ගැටකොස්සාව කියන ප්‍රදේශයේ හරි අපූර්ව ස්ථාන හරි අපූර්ව ප්‍රදේශයක් ලස්සන ජනප්‍රවාදගත කතාවක් වගේම ඓතිහාසික කතාවක් තියෙන ස්ථානයක් අපි අසා තිබෙන විදිහට අපිට මේ ගවේෂණ තොරතුරු මාර්ගයෙන් හමු වුණු විදිහට සදෝදී කුමාරිකාව මේ හඳපාංගොඩ මේ මාර්ගයේ ගමන් කරන අතරමඟදී කොස් ගැට වැඩිපුර තියෙච්ච ගමක් දැක්කා මේ ගමෙන් කොස් ගන්න ආස්තිලා ඒ ගමට ඇවිල්ලා බලනකොට ගැට කොස් නැත්නම් පොලොස් වැඩි වශයෙන් තීචි ස්ථාන ඒකින්ද සදෝදී කුමාරිකාව කිව්වලු මේ ස්ථාන ගැටකොස්සා නැත්නම් ගැටකොස්සා ගම කියලා විවිධ නාමයන් තියෙනවා වර්තමානයේ අපි හඳුන්වන්නේ ගැටකොස්සා කියලා මේ ස්ථානේ හරි අපූර්වයි එතනින් එහා පැත්තේ අපිට ගැටකොස්සාව පාලම් බලන්න පුළුවන් අපි තවත් අපූර්ව දේවල් හොයාගෙන යනවා අපි මුලින්ම පාලම් බලමු මාවත් කොය සංචාරය අතරතුරදී ගැටකොස්සා ප්‍රදේශයේදී අපි හමු වුණා කිරිගලැල අපි කිරිගලැල දිගෙත් එහත් තවට ගමන් කරනවා ඒ ගමන් කරන අතරමඟදී අපිට හමු වුණ තවත් එක් සුවිශේෂිතයක් තමයි හතපාංගොඩ ප්‍රදේශයේ පවතින මේ හලේ විල වෙල්ලියාය කිරිගලැලෙන් පෝෂණය ලබන්නා වූ මේ වෙල්ලියාය මේ ප්‍රදේශයේ ශස්ත්‍රීය වර්ග අපූරු වූ ප්‍රදේශයේ බවට පත් කළදී අපි තවත් ඉහළ ගමන් කරනවා කිරිගලැලේ ආරම්භය සාලේ